අනතුරට ලක්ව තවමත් රෝවල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සා රංගදර ජැක්සන් ඇන්තනී මාතා තවමත් හුස්ම ගන්නු ලබන්නේ යන්ත්‍රයක ආධාරයෙන් බව චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක මාතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්. ජැක්සන්ගේ තත්වය හරියටම කියන්න පුළුවන් වෛද්‍යවරුන්ට පමණයි. නමුත් අපේ එකම ප්‍රාර්ථනාව තමයි ජැක්සන් ස්වභාවික තත්වයට ඉක්මනට එන්න කියලා. නමුත් අපිට ලොකු බීතියක් තියෙනවා. මෙච්චර කාලයක් දැන් මේ යන්නේ 7 වන මාසේ උපකරණවල ආධාරයෙන් තම හුස්ම ගන්න ජීවත් වෙන්නේ. ඉතින් වෛද්‍යරුන් හා පෞලේ සමාජිකයනුත් මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරයි. ඒ ගැන මට පුද්ගලිකව කියන්න බෑ. තියෙන්නේ ප්‍රාර්ථනාවක් විතරයි. මම කියන්නේ ඉතින් ජැක්සන් ඉක්මනට නැගිටපන්. සනීප වෙලා වරෙන් අපිට ඉස්සරහට වැඩ තියෙනවා. නැගිටින තුරු අවදි වෙන තුරු මුළු රටක්ම ලෝකයක්ම බලාගෙන ඉන්නවා. ඕගේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන්න කැමති නෑ. මං ඇත්තටම මොකද ඒක වෛද්‍යමය ප්‍රශ්නයක් සහ පෞලේ සමාජිකයන්ගේ ප්‍රශ්නයක් නිසා. මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය පුතුව වන සජිත ඇන්තනීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. සජිත ඇන්තනී කියන්නේ කුඩා කාලේ ඉඳලම අපේ රටේ කලාශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්. මව සහ පියාගෙන් ලැබුණු ආభాෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නළුවා සම්මානෙ දිනාගෙන ඉන්නවා. ලේ උරුමෙන් ලැබුණු කලාකාමී හැකියාව අපූර්වට උපමට්ටම් කර ඕ ගමන් කරන්නේ ඕටම ආවෙනක වූ ගමනක්. එකී ගමනේදී ඔහු වේදිකාව රිදී තිරේ හා පුංචි තිරේ ආක්‍රමණය කරන සෞද්ද සිස්සතන් සොරාගෙන හමාරයි. සජිත මේ වෙනකොට ආදරණීය පියෙක්. සජිත ඇන්තනි තම පියාණන් රෝවල් ගතව සිටීම් පිළිබඳව අදාස් පළ කළ සිටියේ මෙසේය. අප්පච්චි තවමත් කොළඹ මාරෝවලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. එයා බොහොමයෙන් සුවපත් වෙමින් ඉන්නවා. මෙලෙස ජැක්සන් ඇන්තනීගේ පවුලේ පිරිස ජැක්සන් ඇන්තනී මහතා ඉක්මනින් සනීප වී නැවතත් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුෙන් සිටිනවා. අපිත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.